සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක SLTC ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය ඊසාන දිග බෙංගාල බුක්කාශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඇතිවි ඇති පීඩන අවපාතය හේතුවෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින හරහා සුළඟේ වේගයේද පැයට කිලෝමීටර 40 50 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. විශේෂයෙන්ම 25 26 කියන දිනවල මෙම වැසි තත්ත්වයේ වැඩිවීමත් අපි අපේක්ෂා කරනවා. කෙසේ නමුත් බස්නාහිර සබරගමුව දකුණු මධ්‍යම වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති වෙනවා අඳුරු ස්වභාවයේ වලාකුළින් බරව තියෙනවා ඊට අමතර හැබැයි නීති දිග මෝසම් කාල පරිච්ඡේදයේ තියෙන වැසි වල ස්වභාවය තමා සමහර අවස්ථාවල සූර්යාලෝකය වැටෙන අවස්ථා තියෙනවා කෙසේ නමුත් දිවයිනේ හරහා තියෙන සුලන් තත්ත්වයේ වැඩිවීමකුත් අපි අපේක්ෂා කරන මේ සුලි කුණාටුවේ වක්‍ර බලපෑම හේතු කොටගෙන ඉතින් ඒක නිසා අපි දීවර ප්‍රජාවට පැහැදිලිව කියනවා මෙම වෙරළබඩ තීරයට ආසන්නයේ තියෙන මුහුදු ඒ කියන්නේ දීවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වලකින්න කියලා මෙම දින කීපය තුල මෙතර ගාල්ල දෙවට වැල්ලෙන් මුහුදු ගිය දිහිවර බෝට්ටුවක් අද උදැසන අනතුරකට ලක් වී තිබෙනවා. අප වර්තාකරු පැවසුවේ අදාළ බෝට්ටුවේ දිහිවරින් තිදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ දිවි බේරාගෙන මේවන විට රෝහල්ගත කර ඇති බවයි. කෙසේ වෙතත් බෝට්ටුවේ ගමන් ගත් අවුරුදු 16ක තරුණයෙකු මේවන විට අතුරුදන්ව සිටිනවා. දිවෙනට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණික තත්වය හා දැඩි සුළං හේතුවෙන් බූස්ස සතුස්ස ගබඩාවේ වහලයට හානි සිදු වුණා. හපුතලේ ගල්කන්ද වතු යායේ මාර්ගයට හෙලින් තිබූ කොටසක් නාය ගොස් තිබෙනවා. අප වර්තාකරු පැවසුවේ නායාමෙන් එම වතු යායේ නිවාසවලට පිවිසෙන මාර්ගයට හානි සිදු ඇති බවයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද අලුයම සිට වරින් වර අධික සුළං තත්වයක් සහ කඩින් කඩ අධික වර්ෂාවක් ලැබෙමින් පවතිනවා අධික වර්ෂාවත් ඒ වගේම තද සුළං තත්වයක් සමගම ප්‍රදේශයේ පුරා ඝන මීදුම් තත්ත්වයකුයි පවතින්නේ විශේෂයෙන්ම පවතින අයහපත් කාලගුණ තත්වය කාසල් රී සහ මෞසකැලේ ජලපෝෂක ප්‍රදේශවලටත් ඒ වගේම යාවට වතු සහ ගම්මානවලටත් බලපෑමක් ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම මේ පවතින අයහපත් කාලගුණෙන් එළවලු වගාවට වගේම තේවගාවටත් දැඩි බලපෑමක් එල්ලවන බව තමයි එළවලු ගොවීන් සහ වතු අධිකාරිවරුන් කියා සිටින්නේ. මේ අතර හඟුරංකෙත විමල්පුර බස්ටිආවත්ත ප්‍රදේශයේ අකුණුසර වැදීමෙන් නිවසකට හානි සිදුව තිබෙනවා. අපවර්තා කරු පැවසුවේ අකුණුසර වැදීමෙන් අදාළ නිවසේ සිටි කාන්තාවක්ද රෝහල්ගත කර ඇති බවයි. මේ අතර අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන්දරටු දෙකක් අඟල් 6 බැගින් ඊයේ රාත්‍රියේ විවෘත කෙරුණා.